තියෙන කාලය තා සීමිත නිසා මා මුලින් කතානායක තුමාගෙන් ඉල්ලූ වරය මා පැහැදිලි කරන්නට මේ අවස්ථාව යොදා ගන්න බව මා මුලින්ම කියනවා. ගරු මුලසරණුට මන්ත්‍රීතුමනි, මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දීම ගැන. මට ලංකාවේ ජනතාවට පැහැදිලි කරන්න විශාල දීර්ඝ විස්තරයක් තියෙනවා. පහුගිය කාලේ ලංකාවේ සහ ලෝකේ ජනතාව පක්ෂ විපක්ෂ නාලිකා හරහා, කඩයන නාලිකා හරහා, ජනමාධ්‍ය හරහා සංස්කරණය කළ, සංස්කරණය නොකළ, විකෘති කළ, විකෘති නොකළ, වෙනස් කළ, වෙනස් නොකළ, මගේයයි කියන සහ මා සමගයයි කියන සංවාදී යෙදුනායයි කියන ඔත්තුකරුවන්, තොරතුරු සපයන්නන්, උපාය දූතයන්, දේශපාලඥයන්, දේශපාලන පක්ෂවල නායකයන්, විනිසුරුවරුන්, ආගමික නායකයන්, නියෝජිතයන්, ආගමික නියෝජිතයන්, ව්‍යවසායකයන්, අධිකරණයට සම්බන්ධ ක්‍රියාකාරීන්, ඒවගේම වින්දිත වීදි ගණිකාවන්, කලාකරුවන්, ආරක්ෂක අංශයේ නිලධාරීන් කළ සංවාද මංහිතන්නේ ලංකාවේ ජනතාව පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව ශ්‍රවණය කළා. මේවා සම්බන්ධව පහුගිය ටිකේ මේ පාර්ලිමේන්තුවේ මගේ නම කියමින් කරපු කතා සියලු දේවල් මම අහගෙන හිටියා රිමාන්ඩ් එකට වෙලා. මට ඒ ගැන උත්තර බඳින්නට අවස්ථාවක් තිබුණේ නැහැ මුලසරණුට මන්ත්‍රීතුමනි. මා ඒ සියරම පුවත්පත් වාර්තා සංවාද විවාද සජීවි සාකච්ඡා සියලු දේට මම උපේක්ෂාවෙන් බලන් හිටියා. පාලුගේ වළං විදිනා වගේ ඒවා කිව්වා මිසක් ඒකට සම්බන්ධ වුණු පාර්ශවයෙන් උත්තර බඳින්නට මට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහිඳ මේ අවස්ථාව මා ඒකට යොදා ගන්නවා. ගරු මුලසරණුට මන්ත්‍රීතුමනි, මගේ දුරකථනය, මගේ ගෙදර තිබුණු ලැප්ටොප් එක, හාඩ් ඩිස්ක් එක ඇතුළු මේ සියලුම උපාංග මන්ත්‍රීවරයෙක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස එයාගේ වරප්‍රසාද කඩ කරමින් හතරවෙනිදා රාත්‍රියේ එකපාරම පොලිසියෙන් ගෙදරට ඇවිල්ලා මේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාට වරප්‍රසාද එක බලද්දී එකවරම ඇවිල්ලා සියලු දේවල් අත්අඩංගුවට ගත්තා. මෙතන ඉඳ කාට හොය ඒ දේ වුණා නම් මම ඒ විරුද්ධව ඒක නැගී සිටිනවා. මෙතන ඉන්න අයට එයාගේ පෞද්ගලික සංවාද ඇති, එයාගේ දුරකථනවල ඡායාරූප ඇති, තමුන්ගේ පෙම්වතියන් එක්ක කරපු සංවාද ඇති, නොයෙකුත් දේවල් ඇති. පෙම්වතියන් සමග සංවාද කළේ මේ ලෝකේ මාපවණක් නොවේ. ඉතින් මේ සේරම එකවර පොලිසියෙන් අරන් ගියා. අරගෙන ඒවා අවසරයකින් තොර ඔබතුමාගේ සංවාදයක් තියෙනවා. එහිඳ මේ සේර ගරු මුලසරණුට මන්ත්‍රීතුමනි, මුලින්ම මම මේ පොදු ජනතාවට මම මේ කතාව කියන්නේ. ප්‍රථමයෙන්ම මම මුළු හදවතින්ම අවංකවම සමාවිලනවා දූෂණ හෙළිදරව් කිරීමේ සටනේදී මේ හඬපට ජාතියට හෙළිදරව් කිරීම නිසා පෞද්ගලික හානි වුණු සෑම මිනිසෙක්ටම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුනිකා ප්‍රේමචන්ද ඇතුළු ඒ සියලු දෙනාගෙන්ම මම සමාවිලනවා. මා හිතාමතා මේ හෙළිදරව් කරේ නැහැ. මේ මගේ ගෙදර ආරක්ෂාවට වචන වෙනස් කරන ජනතාවක් ඉන්න නිසා මගේ ආරක්ෂාවට මා තියාගෙන සිටි හාඩ් ඩිස්ක් මිසක් මං කවදාවත් එලි කරලා කාගේවත් පෞල් ජීවිත කාගේවත් සාමය නැතිකරන්න ඒව දෙයක් මම හෙළිදරව් කරේ නැහැ. ඒක කරන්නේ ලංකාවේ ප්‍රසිද්ධ කුඩු ව්‍යාපාරිකයෙකුගේ කුඩු නාලිකාවක් කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලි කරලා කියනවා ලංකාවේ ජනතාවට. ඒ වගේම මම කියනවා මට වෙන දුරකථනයක් නැහැ හිරගෙදර කතා කරන්න. මම කියනවා මා සමග සංවාද කළ ඔත්තුකරුවන්ට, මා සමග කතා කළා කියන විනිසුරුවරුන්ට, රජයේ සේවකයන්ට, CID එකේ මහතුරුන්ට, අපි මේ සේරම කළේ මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ සල්ලි හොරගම් කරපු හොරුන්ව ඇතුළට දාන්න මිසක් හොරුන්ව නිදහස් කරන්න නෙමෙයි. ඒ නිසා අපි සියලු දෙනා එකතුලා මේ සටන ජයග්‍රහණය කරමු. එහිඳ අපි සටන පාවා දෙන්නේ තාමත් දිගට එකතු වෙලා මේ සටන දිගටම ගෙනිනවා කියන එක මම මේ අවස්ථාවේ කියනවා. ඒ වගේම මාළඟ ඇති තවත් මේ රටට අනාවරණය නොවුණු සංවාද
සියලුව සංවාද සහ ආණ්ඩු හංගන සංවාද අද මේ සභාවේම සභාගත කරනවා. නිර්භීතව මාසාමග ඒවල කතා කළ විනිසුරෝරු ඉන්නවා. අග විනිසුරෝරු ඉන්නවා. රාජ්‍ය නායකෝ ඉන්නවා. ඒ අයි කිව් කතා ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. ඒ රාජ්‍ය නායකයන්ගේ හඬින්ම තියෙනවා. කැබිනට් ඇමතිවරු ඉන්නවා. කැබිනට් ඇමතිවරුගේ නෝනලා ඉන්නවා. ඒ අයගේ දරුවන් ඉන්නවා. ඒ අය මට දුක කියලා තියෙනවා. ඒ සියලු දෙනාගේ මහඬපට අද මම බය නැතුව නිර්භීතව රංජන් රාමනායක සභාගත කරනවා. හැන්සාඩ් එකේ අයට ඒවා මගින් ලබාගත හැකි මම ඒවා අද ලබා දෙනවා අද පාර්ලිමේන්තුවට. ඒ වගේම ගරු කතා මුලසුනුරු මන්ත්‍රීතුමනි, රංජන් රාමනායක වන මම ඇයි මේ වගේ දෙයක් කළේ කියලා සමහරවාන මේ ආහන්ගේ ජනතාව අහනවා. ගරු මුලසුනුරු මන්ත්‍රීතුමනි, මම කෝප් කමිටුවේ සාමාජිකයෙක්. කෝප් කමිටුවේ තියෙන්නේ දූෂණ වංචා ගැන හොයන්න, හොරකම් ගැන හොයන්න. ඒ වගේ මම දූෂණ වංචා ආංශික කාරක සභාවේ සමාජිකයෙක්. ගරු කතානායකතුමනි, මුලසුනුරු මන්ත්‍රීතුමනි, මම පහුගිය ටිකේ සුනිල් හඳුන්දෙත්ති මහත්මයාත් එක්ක කෝප් කමිටුවේ සියලු වැටලීම් වලට සක්‍රියව දායක වෙච්ච පුද්ගලෙක්. ඒ වැටලීම් වලට යද්දිත් මම ඒ අයටත් තොරෙන්, මාධ්‍යවේදීන්ටත් තොරෙන් මම මගේ වීඩියෝ කැමරාවක් වෙනම අරන් ගියා. ඒ අරන් යන්නේ මොකටද මුලසුනුරු මන්ත්‍රීතුමනි? ලංකාවේ මිනිස්සු වගේ වචනේ වෙනස් කරන, කිව්ව දේ නෑ කියන, මතක නෑ කියන, දන්නේ නෑ කියන ජනතාවක් මම ලෝකේ කොහෙවත් දැකලා නෑ. සමහර අය කියනවා මම කිව්වේ නෑ කියලා. කිව්වේ නෑ කියොත් පෙන්වන්න එක තියෙනවා. මම දන්නේ නෑ කිව්වොත් පෙන්වන්න එකක් තියෙනවා. මේක පහුගිය ටිකේ වුණා මුලසුනුරු මන්ත්‍රීතුමනි. රංගේ බණ්ඩාරට කතා කළා එස්.පී. දිසානායක මහත්තයා. කතා කළා කිව්වා, රංගේ ඔයා එනවද? දැම්ම ආවොත් ඔබට කැබිනට් ඇමතිකමක් ගන්න පුළුවන්. ගන්න පුළුවන් කියලා මේ Facebook එකේ ගියා. රංග බණ්ඩාර ඕක ඇවිල්ලා කිව්වනම් ජනමාධ්‍ය ඉස්සරහා අපිට ජනමාධ්‍යවේදීන් අහයි බොරු බයිලා කියන්න එපා. අපිට රෙකෝඩින් පෙන්වන්න. හැමදාම මේ පාර්ලිමේන්තුවේ මම හොරෙක් අනාවරණය කරද්දි හැමෝම කිව්වේ රෙකෝඩින් පෙන්වන්න, සාක්ෂි පෙන්වන්න. අපි දන්නවා ලෝක හොරෙක් කියලා. අපි දන්නවා සුනාමි වංචාවද, කතරගම නිවසද, ඇවන්ගාඩ්ද, මහ බැංකු වංචාවද, මේ සේරම කියද්දි කවුරු ජනතාව මොනවද කිව්වේ? සාක්කිකෝ බොරු මඩ ගහන්න එපා, බයිලා කියන්න එපා, පච කෙලින්න එපා කියලා කියන්නේ. මේ හින්දා තමයි මුලසුනුරු මන්ත්‍රීතුමනි, මම හැම දෙයකටම සාක්ෂි, ඩේටා, දත්ත, වෛද්‍ය වාර්තා, සර්ටිෆයිඩ් කොපි මේ සේරම තියාගත්තේ කියලා මම මේක අහන් ඉන්න ජනතාවට කියනවා. ඒ කලේ හොරුන් අල්ලන්න, හොරුන්ව කූඩු කරන්න, හොරුන්ව ඇතුළට දාන්න මිසක් හොරුන්ව නිදහස් කරන්න නෙමේ. එක තැනක කියලා නෑ මේ සංවාදවල අර හොරාව ගෙදර යවන්න, අර හොරාව නිදහස් කරන්න කියලා. කියලා තියෙන්නෙම ඇයි මුන් ඇතුළට දාන්නේ නැත්තේ? මුන් ලෝක හොරු. මුන් ලංකාවේ ජනතාවගේ සල්ලි හොරගම් කළා. මුන් ඇතුළට දාන්න මුන්ට දඬුවම් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ මුලසුනුරු මන්ත්‍රීතුමනි. ඒ හින්දා කවුරුන්ගෙන් මට චරිත සාධක ඕනේ නෑ. මෙතන ඉන්න මේ දූෂිතයන්ගේ චරිත සාධක මට ඕනේ නෑ. මගේ හදවත දන්නවා මම මේවා රෙකෝඩ් කළේ මොකටද කියලා. මම මේවා පටිගත කළේ මොකටද කියලා. මේ සේරම ඔප්පු කරන්න අද මට හඬ පටවල් වගේම වීඩියෝ පටක් තියෙනවා. ඒ හින්දා කාටවත් සෙල්ලම් කරන්න, විවාද කරන්න බෑ. මම මේ සියලු දේවල් සභාගත කරන්නේ බොහොම නිර්භීතව. මොකද මම දන්නවා ඒ අයට මේකට උත්තර බඳින්න බෑ කියන එක. ඒ වගේම මම පහුගිය ටිකේ දැක්කා ගරු මුලසුනුරු මන්ත්‍රීතුමනි, සාක්ෂිකරුවන් මිලදී ගැනීම. මේක මට කිව්වේ හිරුනිකා බැතිනිය. එතුමියගේ පියා ළඟ වැඩ කළා බෝලේ කියලා ඩ්‍රයිවර් කෙනෙක්. මේ ඩ්‍රයිවර් දුමින්ද සිල්වාගේ පළවෙනි නඩුවේදී භාරත ලක්ෂ්මන් පැත්තේ හිටියා. අන්තිමට 170ක් දීලා ඒ පුද්ගලයාව ගත්තා. ඒ පුද්ගලයා වෙන සාක්ෂියක් දුන්නා. ජොන්සන් ප්‍රනාන්දු මහත්තුමාගේ මම අපහාස කරනවා නෙමෙයි කාටවත්. ඒ සාක්ෂිකාරිය මොකදුනේ FCID එකේ නඩුව දැම්මා. නඩුව දාද්දි ගරු මුලසුනුරු මන්ත්‍රීතුමනි, දැන් අලුත් ක්‍රමේ තමයි විත්තිකාරයයි පැමිණිලිකාරයයි සෙට් වෙනවා. සෙට් වෙලා කියනවා අපි දාමු දුර්වල නඩුවක්. දුර්වල නඩුව දාපුවම මගදී හැලෙනවා. FCID එකේ කවුද රවි විද්‍යාලංකාර අහනවා දුර්වල නඩුවක් දැම්මොත් තමුන්නාසෙ මට කීයක් දෙනවද? මගදී නඩුව හැලෙන්න මම දෙන්නම් වැඩේ. මට කීය කෝටි කීයක් දෙනවද? අන්න නැජ්ජා සාක්ෂිකාරිය සල්ලි ගත්තා. FCID එක මට බලපෑම් කරනවා කියලා නඩුව අහක ගියා. පහුගිය ටිකේම අල්ලස්සා දූෂණ කොමිසමේ දාපු නඩු සේරම ඉවත්ුනේ මෙහෙමයි. පහුගිය ටිකේම දීතිපතිගේ දාපු නඩු බොහොමයක් ඉවත්ුනේ මොකද මෙහෙමයි. මොකද්ද උනේ? හොරු අල්ලන එකයි හොරයි සෙට් වෙලා දෙන්න එකතු වෙලා ඩීල් එක දාලා මගදී නඩුව හලනවා. ජනතාව බලන් ඉන්නවා.
මෙහෙම දේවල් තමයි මෙහෙම හින්දා තමයි මම මේවා විනිසුරුවරුන්ගේ කතා, අධිකරණ නිලධාරීන්ගේ කතා, හොරාගේ කතා, පැමිණිලි කාර්යය කතා, විත්තිකරුවාගේ කතා සේරම රෙකෝඩ් කළේ. දැන් බේරෙන්න හම්බෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ආවේ හොරු අල්ලනවා කියලා. 2015 ජනවාරි 8 වෙනිදා රෑදුරහාට එයාපෝට් වල හොරු අල්ලනවා කියලා ආවා. ආවා ආණ්ඩුව මොකද කළේ? එදා රෑ චොපර් දෙකක් දුන්නා හොරුන්ට පැනලා යන්න. ඒක තමයි තිත්ත ඇත්ත. මුල් ටිකේ සිරිසේන මහත්තයාට ගරු කරනවා, මුල් ටිකේ අල්ලන්න හැදුවා. මොකද්ද උනේ? ඊට පස්සේ බැඳුම් කර වංචා වුණා. බැඳුම් කර වංචාවේ ඇලෝසියස් මට කතා කරපු ෆෝන් කෝල් එකක් මාළක තියෙනවා. ඒ කෝල් එකේ මට සල්ලි දෙන්න හදපු කෝල් එකක් මාළක තියෙනවා. ඒකයි මම බය නැතු ඉන්නේ. මොකද එයාට කියන්න බෑ මට කතා කළේ නෑ කියලා. මොනවද කතා කරපු කයක් තියෙනවා? ගරු මුලස්රණුන් මන්ත්‍රීතුමනි, අපේ ගෙදරට සජීවි සාකච්ඡාවකට කවුරු හරි හිරු දෙරණ සියත මොකෙක් හරි ආවත් මම මගේ පෞද්ගලික කැමරමන් කෙනෙක් තියාගන්නවා. මගේ කතාව විකෘති කරලා දාන හින්දා මගේ පෞද්ගලික කැමරමන් කෙනෙක් මුළු කතාවම පටිගත කරනවා. මොකද හිරු එකේ යන්නේ රේනට ඕන කෑල්ල, දෙරණ එකේ යන්නේ මාමිත්‍ර දිලිජ් ජවිරට ඕන කෑල්ල, සියත එකේ යන්නේ එයාට ඕන කෑල්ල. ඒවා වෙනස් කරන්න නොකරන්න තමයි මම සදී සාකච්ඡා මම ඉන්න ඒවා වෙනම කැමරාවකින් රෙකෝඩ් කළා. අද ඒකේ ප්‍රතිඵල මම භුක්ති විඳිනවා. මම බය නැහැ. මොකද මට කතා කරපුවා මාළක තියෙන නිසා. පහුගිය ටිකේ මේ සේවල් වුණා. පහුගිය ටිකේ සරත් අඹේපිටිය මහත්තයව දැවන්ත ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් දුන්නා කියලා මුලස්සරුන්ගේ මන්ත්‍රීතුමනි පොට්ට නව්ෆර් විසින් ඝාතනය කළා. පොට්ට නව්ෆර්ගේ ගෝලෙක් එළිය වමන දැම්මා. ඒ වමනේ සාම්පලයක් අරන් තමයි හොයාගත්තේ. අන්තිමට සරත් අඹේපිටිය මහත්තයා කුඩු නඩුවක කුඩුකාරයෙක්ට මරණ දඬුවම් දුන්නා කියලා ගෙදර පෝටිගෝව දුල වෙඩි කාලා මැරුණා. ඒ බය මේ දැන් ඉන්න කුඩුකාරයෙක්ගේ මරණ දඬුවම් දුන්න පද්මිනියෙන් රණවක ගුණතිලක් තිබුණා. ගරු නුලාසුරු මන්ත්‍රීතුමනි, මේක තමයි තිත්ත ඇත්ත. ඒ නඩු තීන්දුවේ හිටපු මොරායස් මහත්තයා නඩු තීන්දුව දීලා බයට තහිටි වලට ගියා, පැනලා ගියා. පද්මිනියෙන් රණවිදික ගුණතිලකගේ දරුවට රොයල් එකට ඉස්කෝලේ යන්න විදියක් තිබුණ නැහැ. එතුමිය මට කතා කළා. කතා කළා කිව්වා මගේ පුතාට ඇසිඩ් ගහන්න ඉන්නවා මේ මදාවි කුඩුකාරයෝ. ඒ හින්දා එයාට පොලිස් ආරක්ෂාව දෙන්න කියලා මම කතා කළා. මම කතා කරලා පූජී ජයසුන්දර කතා කරා. ඒකෙත් රෙකෝඩින් එක තියෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කතා කළා. ඒකෙත් රෙකෝඩින් එක තියෙනවා. මම පොලිස් කාර්යයක් ඇව්වා වාහනයක් එක්ක ඒ විනිසුරුවරියගේ පුතාට ඇසිඩ් ගහනවා කියලා කිව්ව හින්දා. ඒක වැරදිද? ඒක තමයි තිත් ඇත්ත. මෙතන කිසිම බලපෑමක් කළේ නැහැ. ඔය කුඩු කාර්යයේ නඩුවේ බුවන කළු විහාරේ මලල්ගොඩ එතකොට පිරිසා දෙප් පංච පුද්ගල විනිසුරුවන් විසින් සහ ත්‍රී පුද්ගල විනිසුරුවන් විසින් මරණ දඬුවම දුන්න කෙනෙක්. අද මේ අය කුඩු කාර්යය වෙනුවෙන් කතා කරනවා. සමහර ස්වාමින් වහන්සේලා කුඩු කාර්යය වෙනුවෙන් කතා කරනවා. ඒ හැමෝගෙම හදවත දන්නවා මේ කුඩෙක් මේ ඇවිල්ලා අපේ සරත් විජේසේකර මහත්තයා කිව්වා වගේ නිමි ආහාර පාලන තුන හන්දියේ හිටපු විකුණපු රෙස්ටුරන්ට් එකක හිටිය කැෂියර් කෙනෙක්. අද කොහොමද කෝටි ගණන් හොයලා තියෙන්නේ? ආදරණීය ජනතාවගෙන් මං අහනවා, මේ කුඩු සල්ලි මේ අය වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩ්ඩෝ, කුඩ්ඩන්ගේ සල්ලිගත් ස්වාමින් වහන්සේලා ඉන්නවා, කුඩ්ඩන්ගේ සල්ලිගත් ප්‍රචාරයට හිරු එකට බය දේශපාලඥයෝ ඉන්නවා. ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ. නමුත් මම ඉතිහාසය ඉඳන් මේ රටේ හැමෝම දන්නවා මම හැමදාම ගත්තේ වින්දිතයාගේ පැත්ත. මම ගත්තේ නැහැ පෝසතාගේ බලවන්තයාගේ පැත්ත. මම පස් මාෆියාව ආවා මම පස් ව්‍යාපාරිකයන්ගේ පැත්ත ගත්තේ නැහැ. මං ගත්තේ දිගුල පිටියේ පස් හින්දා වතුර නැති ලිංගවල වතුර නැති ජනතාවගේ පැත්ත. මැද පෙරදිග ප්‍රශ්නේ ආපුවම අර කූට ලොකු ව්‍යාපාරික ඒජන්සික ආරංග පැත්ත ගත්තේ නැහැ. මම ගත්තේ අහිංසක දුප්පත් අම්බල අක්කර නංගිලා ඉන්න අර අබුඩාබි ඩුබායි කුවේට් වල ඉන්න අහිංසක අම්බල අක්කර නංගිලාගේ පැත්ත. එතකොට ඒජන්සිකාරයෝ මාව මරන්න ආවා. කුඩ්ඩාගේ ප්‍රශ්නේදී මේ භාරත ලක්ෂ්මණගේ පැත්තේදී මම ඇයි භාරත ලක්ෂ්මණගේ පැත්ත ගන්නේ? මම හිරු එකේ පැත්ත ගත්තනම් අදත් කොපි චැට් එකේ හැමදාම ඉන්නේ මම. ඒගොල්ලන්ගේ සම්මානුල්ල ජනප්‍රිය නළුවා මම. ඒගොල්ලන්ගේ සියලුම මේවල මදුරු ඩික්සිට් ළඟ වාඩි කරුවේ මම. අනිල් කපූර් ළඟ වාඩි කරුවේ මගේ. මට ඒ සියලු දේවල් මට අමතක කරලා මම ගත්තේ හඬක් නැති නිහඬ වොයිස්ලස් ස්පීච්ලස් ඒ මිනිස්යාගේ පැත්ත මම ගත්තේ. මම ඒක සන්තෝෂ වෙනවා. මම සන්තෝෂ වෙනවා ඒ පැත්ත අරගෙන. මට එක දිගටද හිරියන් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මම හැමදාම ගත්තේ පීඩිතයාගේ පැත්ත. එහෙනම් මම මේක පහුගිය ටිකේම කළා. මුලාසරණුළු මන්ත්‍රීතුමනි, පහුගිය ටිකේ
අපේ ගෙදරටාව අහිංසක ස්වාමීන් වහන්සලා දෙන්නෙක් මෙන්න පොඩි ඇවිල්ලා කිව්වා අම්මයි තාත්තයි මට කතා කරලා අනේ රංජ නැමැතුමා මේ අහිංසක ස්වාමීන් වහන්සලා දෙනා දූෂණය කරලා මේකට පෙනී හිටින්න කියලා මගේ ස්ටාෆ් එකම කිව්වා පිස්සු නටන්න එපා 176 බුද්ධහගමේ ඔළුවේ අත ගහගෙන කළු ගලේ ඔළුව ගහ ගන්න එපා මේකට ඉන්වෝල්ව් වෙන්න එපා මේකට අත තියන්න එපා මං කිව්වා අනේ පවුනේ මේ ස්වාමීන් වහන්සලා අඬනවා දූෂණේ වෙලා අපි මේකට පෙනීහිමු මේකනම් කරන්න එපා මේක කළොත් ඉවරයි කට්ටිය වට කරලා ගහනවා ආගමට අත තියන්න එපා මම හිතුවා කවන්නේ මං හෙව්වේ අම්ම තාත්තලගෙන් ඇයි ඇයි මාළඟට මෙන්නේ කිව්වා ඔබතුමා විතරයි වෙන අය කතා කරන්න බය ඒවා කතා කරන්න අපිට යන්න තැනක් නැහැ මං කිව්වයි නායක ස්වාමීන් වහන්සලා ගාවට යන්නේ නැත්තේ මට කියන්න දුකයි එතකොට ඒ තාත්තා කිව්වා ඒ බුලත් සිංහල තාත්තා ඒගොල්ලෝ අතිනුත් මේ වරද වෙලා තියෙනවා කියලා පුත්‍රයාට යන්න තැනක් නැහැ කිව්වා මම බෙල්ල ගහලා ගියත් කමක් නැහැ මම කිව්වා රයිට් අපි කරමු මම මේක ඉදිරියපත් වෙන්නම් ඊට පස්සේ කැලණිය ওই ප්‍රශ්නෙත් එද්දි කවුද ඒ මොනවද ඇය කිව්වේ ජනේලෙන් එළිය බැලුවා කැලණියක දෙබෑ වුණා කපුව පීනකට ගියා අනේ මේකෙක් මතු වුණා ඌ ඇමරිකන් බෝට වතුර බෝතල එක දාගත්තා ඒකේ ණය කිඩියා මේවා ගැන මම එක දිගටම සටන් කළේ ඡන්ද බලාගෙන නෙමෙයි අදත් මම කතා කරන්නේ ඡන්ද බලාගෙන නෙමෙයි මම සුවාදීන විල්ලනවා තමුන්නාස්ලට උනම් ඇප්ප නැතුව ගෙදර යවන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඇත්ත කතා කරලා හිරේ ඉන්නවා බොරු කියලා මිනිසුන් රවට්ටලා එළියේ ඉන්නේ නැහැ මම ඒක නම්බුකාරව විදිනවා මම නම්බුකාර විදිනවා මම කිව්ව හැම ප්‍රකාශයෙම අපි මම ඒ වගේ කීම් ගන්නවා පහුගිය ටිකේ දේශපාලන වේදිකාවේදී මට ඉස්සරහින් ඉන්න ජනතාව කිව්වා රංජන් අයියා කියන්න මේ ගෝඨාභය මහත්තයා ගන්ටාරයක් කරගම් කළා කියලා මම කිව්වා මම එහෙම කියන්නේ නැහැ මම එහෙම කිව්වොත් එක බොරුවක් කිව්වොත් අර කිව්ව සේරම ඇත්ත නැති වෙනවා මම කිව්වා ඒ ගන්ටාරේ මගේ කැන්ඩි සිටිසන් එකේ ආලෝක උදපාදි කරපු ඩිරෙක්ටර් ඒ අධ්‍යක්ෂකතුමා නිෂ්පාදකතුමා ගිහිලා තියලා තිනවා විහාරේ විහාරාධිපති කිව්වා ගන්ටාර දිනවා කියලා එහෙනම් මම බොරු කියන්නේ නැහැ මගේ දේශපාලනේ බොරුව නැහැ මම කතා කළා නම් පහුගිය ටිකේ තමුන්නාස්ස දකින්නදී කිව්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොකේන් බොනවා කියලා මට ඔප්පු කරගන්න බැරුව මම අසරණ වෙලා ඉද්දි මම කතා කළා තමුන්නාස්සලා කඩමට විහිළු කරන එක්තරා කෙනෙක්ට පියුමි හංසමාලි එයා තමයි හරියටම විස්තර ඇතුව කිව්වේ කවුද කොකේන් අරන් නයිට් ක්ලබ් වල කොකේන් ගහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් සෙට් එකක අන්න දැන් තියෙනවා එතකොට උපාය දූතෙක් විදියට මම මේ වැඩේ කරලා තියෙනවා දැන් එළි වෙලා තියෙනවා කවුද මැක්ඩොනල් බෑග් එකේ චාලි අරන් ආවේ කවුද අයි සරන් ආවේ කවුද අපිට සල්ලි බෙදන්නේ මේ සේරම එළි වෙන්න එළි කරගන්නට නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා මම කරපු වැඩේ ගැන සදාචාරාත්මක සර්ටිෆිකේට් මට කාගින්වත් ඕනේ නැහැ මම දන්නවා මම කළේ හරි වැඩක් ඒක කළේ ජීවිතේ පරදුවට කියලා මගේ ජීවිතේ නැති වෙයි කියන දේ තියෙද්දිත් මම ඒ දේ කළේ නිර්මලාසාරු මන්ත්‍රීතුමනි මේ රටේ ජනතාව වෙනුවෙන් කියන එක මට ඒ සතුට තියෙනවා මටත් පුළුවන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න මටත් පුළුවන් හැමෝටම අතවන්නලා hina වෙලා අයිස්ක්‍රීම් විකුණන මිනිහෙක් වගේ ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ කවුරුත් යාළුයි හලෝ මචං සේරවෙක් යාළුයි එහෙම කරන්නද මේ පාර්ලිමේන්තුවට 2 කෝටි 20 ලක්ෂක ජනතාව පාර්ලිමේන්තුවට එවන්නේ අපිව ඒ අයව නියෝජනය කරන්න අද මේ කුඩු සල්ලි හින්දා කුඩු නාලිකා හින්දා මුළු රටම මන්දිරතුමා විනාඩි 2ක් තියෙනවා කවුද නම කියන්නකෝ වෙලාව තියෙනවද ඔව් කතා කරනවද නෑ කරු මුලසුන් මන්ත්‍රීතුමනි අර මුලසරුණ මන්ත්‍රීතුමනි මම මේ අභියෝගය ආණ්ඩුවට කරනවා මම දැක්ක ගරු අගමැතිතුමා කියනවා මේකට කොමිසම පත් කරන්න කියලා ඩබල් සලූට් පුළුවන් නම් පත් කරන්න ඒ කොමිසම පත් කරද්දී මම එනවා ෆයිල් පිටින් ඒ කොමිසමට ඇවිල්ලා මාළඟ තියනවා එතුමත් කතා කරපු හඬපට එතුම මට කතා කරලා 2005 දී මම වන් ෂොට් කරද්දී ෆිල්ම් එක ඒ නඩුවේ මම නිදසුනාම මට කියනවා රංජන් ඔයා අද එළියේ ඉන්නේ මං හින්දා ඔයාට කෙලෙහිගුණ නැහැ කියපු හඬ මාළක තියෙනවා රාජනායකෙක් ඉතින් ඒව තියෙද්දි එතුමට ඕන වුණා පහුගිය ටිකේ මගේ වන් ෂොට් කියන ෆිල්ම් එක බලන්න ඒ කාලේ මං
චන්ද්‍රිකා මැතිනිට විරුද්ධෝ ක්‍රියා කළපු කාරේ. එතුමත් එක්ක ෆිල්ම් එක බලන්නාවේ කවුද? මේ පාර්ලිමේන්තුවේ ඉන්න බුදු හෙට්ටි. අපි බැලුවේ කොහෙද? සිනසිටි එකේ. කවුද සංගීතගේ මිනිස්සයා ප්‍රියන්ත කාර්යා පෙරුමත් එක්ක? මම තිත් ඇත්ත කතා කරන්නේ. ෆිල්ම් එක බලලා එළියට එද්දි දවස් තමයි හරියටම ලක්ෂ්මණ කදිරගාමර මැතිතුමා මැරුණේ. එතකොට මම මහින්ද මහත්තයා එක්ක තමයි වන් ෂොට් ෆිල්ම් එක බැලුවේ. මාගේ සේරම සංවාද පටිගත කිරීම සියලු දේවල් තියෙනවා. මාව මැරුවත් ප්‍රශ්නයක් නෑ. මං අවශ්‍ය තැන්වල ලොකර්වල මේ රටින් පිටත් ඒවා හාඩ් ඩිස්ක් වල දාලා තියෙන්නේ. ඒ හින්දා මම කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වැඩේට මුහුණ දෙනවා. මේ වැඩේට මට ලොකුම උවමනාව තිබුණේ රජේ ආවේ හොරු අල්ලන්න. හොරු ඇල්ලුවේ නෑ. හොරු විසින් රජේ අල්ලගත්තා. මේ බොරුවට අපපිට ඉන්න කට්ටියගේ හිතවත හදවත දන්නවා ඒගොල්ලෝ හොරු කියලා. ඒගොල්ලෝ කොහොමද මෙච්චර පොසත් උනේ? මේගොල්ලෝ කොහොමද මේ කුඩු ව්‍යාපාර කළේ? මේ සේරම ජනතාව දන්නවා. හැම දෙයකටම අහන්නේ මොකද කුඩු කියන්නේ මොනවද? සාක්ෂි වෙන්න බං. කෝ සාක්ෂි? සාක්ෂි කෝ කියලා අහනවා. සාක්ෂි දැන් තියෙනවා. හඳපට තියෙනවා. වෛද්‍ය වාර්තා තියෙනවා. සර්ටිෆයිඩ් කොපි තියෙනවා. බී වාර්තා තියෙනවා. සමහරු කියනවා මම ශානිගෙන් ගිහිල්ලා වාර්තා ගත්තලු. ඇත්ත? මම විවාදයට අඬ ඉස්සෙල්ලා පෑනක් කොලයක් අරගෙන ශානිගෙන් අහනවා අද විවාදෙන් දෙන රොෂාන් රණසිංහ මට කියන්න කී දෙනෙක් අතුරු දහන් කරපු අය ඉන්නවද? නේවි සම්පත් කොහෙද ඉන්නේ? මේ සිල් දෙන මල් ලියා ගන්නවා. මගේ මාමාවන කාල පොන්සේක මහත්තයා බය නැතුව කියනවා පුතා මං කියන එක රෙකෝඩ් කරගන්න. අපි ඒ වගේ ජානවලින් එන මිනිස්සු. විජේ කුමාරතුංග මහත්තයා ඇත්ත කතා කළා. මගේ මාමා පොල්ලෙන් ගොඩ ගේ ඉස්සරහා අපිට වෙඩි කාලා මැරුණා. අදත් අමරණීයයි. හොරකම් කළේ නැහැ. වංචාව දූෂණේ නැහැ. මගේ කාල පොන්සේක මගේ මාමා එකම වෛද්‍යවරයා ලංකාවේ තමුන්ගේ පඩිය වැඩි කියලා වෛද්‍ය සභාවට ලියුමක් දුන්නේ එක්කෙනා. ඒව කොපි කරලා තමයි රංජන් රාමනායක පහුගිය ටිකේ මේ පාර්ලිමේන්තුවේ ලක්ෂයක් පඩි වැඩි වුණා. මට තාම ඉන්න හිටින්න ගයක් නැහැ. මම කිව්වා 100,000 කියලා. අවුරුදු 3ක් ලක්ෂේ නොගන්න මේ පාර්ලිමේන්තුවේ එකම මන්ත්‍රීවරයා. පැමිණීමේ දීවනාව නොගන්න එකම මන්ත්‍රීවරයා. ඇයි අපි එහෙම කරන්නේ? ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට අනුන්ට හොරා කියනවා නම් හොරු අල්ලන්න යනවා නම් ඉස්සෙල්ලා තමුන් හොරකම් නොකර ඉන්න ඕන. අද හොරු ගැන කතා කරන උන් ලෝක හොරු නෙවෙයිනේ. මේ ලෝක හොරු කියන අනුන් හොරු කියලා. හොරු ගැන කතා කරනවා නම් තමුන් හොරෙක් නොවි තමුන් ඉන්න ඕනේ. අමාත්‍යප ව්‍යාපාරයේ සභාපති කන පැලෙන්න බීලා අනිතුන්ට බොන්න එපා කියලා හරියන්නේ නැහනේ. ඒක තමයි තිත් ඇත්ත. එහිඳ මම නැවත නැවතත් මහින්ද රාජපක්ෂ මහත්මයාටයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් කියනවා කොමිසමක් දාන්න දෙයියනේ දාන්න මම ෆයිල් පිටින් එන්නම්. හැබැයි ගෝඨාභය මහත්මයාගේ හඬපට නම් මාළඟ නැහැ. මම ඇත්ත කියන හැමදාම. මහින්ද මහත්මයාගේ හඬපට 6ක් 7ක් තියෙනවා. රිසාන ආෆික් මරපු වෙලේ මම මහින්ද මහත්මයාට කතා කළා. එතුමාට මං කිව්වා සර් රිසාන ආෆික්ගේ බෙල්ල කපලා මෙතන ඩිලාන් පෙරේඩ ඇවිල්ලා කිව්වා අපි අන්න සමා හම්බෙලා සුමාන දෙකෙන් ගෙන්නනවා කියලා. දෙන්නදී අර කෙල්ලගේ බෙල්ල කපලා ඉවරයි. මට කිව්වා මහින්ද මහත්තයා මට බැන්නා. ඔයා ඊතරද වැඩ කළේ? අපි වැඩ කළේ නැද්ද? හවුස් මේඩ්ලා මෙච්චර ගාණක් වැඩනවා ඩොලර් බිලියන 8ක් එනවා. ඔයා කියන විදිහට වැඩ කරන්න කියලා මට බැන්නා. ඒ හඬපටත් තියෙනවා. ඒකත් තියෙනවා. ඒ අධිකරණයට බලපෑම් කරපු ඒවා දැන් කියනවා මම අධිකරණයට බලපෑම් කළා කියලා. එයා පද්මිනී රණවක ගුණතිලකට කතා කළා වාසුදේව වෙලා අර මැරුණු අපේ බුද්ධිකගේ මස්සිනා හේමන්ත වරු මාමණ්ඩිය හේමන්ත වරු කුරුසුරිය වෙලා මාව බේරගත් එකත් එයා කියලා තියෙනවා. රංජා උඹට කෙලෙහි ගුණ නැහැ. උඹව බේරුවේ මම. උඹ ආද එළියින්ද මං ඉඳයි කියන එක තියෙනවා. ඒකත් මම සභාගත කරනවා. කමන්නෑ නේ? හා කමන්නෑ නේද? ඒවත් අපි සභාගත කරමු. ඇයි මේ වෙනේ විතරක් දාන්නේ? ඇයි ඒගොල්ලන්ට අවාසියව දාන්නේ නැත්තේ? ඒයි කැබිනට් ඇමතිවරු මට මෙතන බැන්නේ. ඇමතිවරුන්ගේ නෝන්ලා මට කතා කරපුවා තියෙනවා. අනේ අයියේ ගෙදර එන්න. ඇවිල්ලා. ඇවිල්ලා මේවා මේවා කියන්න රටට. මගේ මහත්තයාට අගමැති සිහිනයක් තියෙනවා. ඒ මහත්තයා තවත් කැබිනට් ඇමතිවරෙක්ගේ නෝනාට තියෙනවා හඳහනේ. එයාව බැන්ද කෙනෙක් අගමැති වෙනවා කියලා. මාව ඩිවෝස් කරලා කියලා එයාව බැන්ද එයා. දඬුවද කවුද කියලා? එතකොට අයියේ මෙයා ඒ කැබිනට් ඇමතිවරයාගේ නෝනාව බැන්දේ හඳහානේ අගමැති වෙන්න ඕනේ ඉඳ මාව අතහැරලා. අයියේ මේවා කියලා කියන්න පාර්ලිමේන්තුවේ කියපු වීඩියෝ මාලක තියෙනවා. ගෙදර ඇවිත් කැමරාවක් හංගන් ගියා. අනේ මිනි ස්විම් පූල් එකයි ලොකු ස්විම් පූල් එකයි තියෙනවා. කොහොමද වෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්න බෑ. අපි කණ්ණාඩි ඉස්සරහට කියලා කතා කරමු. සිංගර් එකේ
වැඩකරපු කෙල්ලෙක් දර්ෆිනෑසගේ ්‍රසේල්සෙප් අනේ මහත්තුරුණි කොහොමද කෝටි ගන සල්ලි තියෙන්නේ. ම පහුගේ ටිකේ මේ අයට තින එංගලන්ත ගයක් ගැන කිව්වා. මාව මරාගෙන කණ්ඩ පැන්න. ඔප්පු කරපන් ඔප්පු කරපන් ඔප්පු කරපන්. මම ගිහිලා ගෙන්වා අනේ ස්ටේට්ම මේ ලෑන්ඩ් මිස්සේට කතා කරලා අර චන්දිමාල් හරහා මම ගෙන්වා අනේ ඔප්පු කොපිය. ඔප්පු කොපිය පෙන්වා මැබත්තුමා කිව්වා. ඕ ගයක් තියෙනවා මගේ දරුවන්ට ස්කුල ඇන්න ගේ ගත්ත කියලා කිව්වා. මෙහෙම අපි හොරු ඇල්ලුවේ. හොරු අල්ලද්දි අන්න එතිකල් වෙන්න ඕනේ. හොරුන් එක්ක ඩිසිප්ලින් නෑ. හොරුන් එක්ක චාරයක් නෑ. හොරුන්ට චාරයක් නැත්තම් අපි ඕකට චාරෙදලා. හොරුන්ගේ ඩිසිප්ලින් නැත්තම් අපි ඕකට ඩිසිප්ලින් වෙලා. අපි ඕකට ජෙන්ටල්මන් වෙන්නේ හොරු ඉස්සරහා අපිට. ඒ හින්දා මම කියනවා මහින්ද මහත්තයෝ, ගෝඨාභය මහත්තයෝ පුළුවන් නම් නිව්යෝක් ටයිම්ස් එකට නඩු දානවා කියලා මගේ ඇරියා. අර නිව්යෝක් ටයිම්ස් එකේ සභා කවුද? කත්රු මයිකල් තාම බලන්ඉන්නවා නඩුදාන්ඩ. නඩු වැටනක බලගන්නවා. ඒ අතමයිකේ පුෂ්පරාජ පාසිකිමුණට මෙච්චරාව. ඇල්ලේ ගුණවශ්‍ය ස්වාමීන් වහසේ දොළ තිසට හක් ගත්තා. ඒ වකිවේ මරියා අල් හබීපි නිවියෝක් ටයිම්ස් පත්තරේ නඩුදානුවකෝ දැම්බද අවුරුදු දෙකක්. ඒ වගේ තමා මම මේ පාර්ලිමේන්තුී නම් දැන් කියන්නම්. මේකට නඩුදාන්නෑ පුතා, දැම්මොත් උන්ටම කෙළවෙනවා. මේකට කොමිසන්ගේන්නෑ. මොකද එයාගේ හඬ තියෙනවා, එයාගේ රූප තියෙනවා. මේ සේරම මම කළේ 2015 ජනවාරියට හොරු අල්ලනවා කියපු ආණ්ඩුවේ යුතුකමක් ඉෂ්ට කරන්න මිසක් මගේ පෞද්ගලික දෙයකට නෙමෙයි කියන එක මම බොහොම අවංකව කියනවා. අම්මා පල්ල, ජේසු පල්ල, බුදුන් පල්ල විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ල, නැත්තම් මට වැඩකුත් නැහැ. මොකද මම කළේ හොඳ හිතෙන් කියලා මම දන්නවා. මට හොරුන්ගෙන් චරිත සාහතික මොකටද? චරිත සාහතික දෙන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නවද? කවුද ඉන්නේ මෙතන? වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා. බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා. එතනවල් ගෙන්න 4 දෙනෙක් ඉන්නවා. කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා. රේස් බයි රේස් කරන එකෙක් ඉන්නවා. උන්ගෙන් තමයි චරිත සාධක ඉල්ලන්නේ. ඒකින්ද මට චරිත සාධක, මට ජනතාවගේ මං ගිය හැම ආසනෙම, හැම දිස්ත්‍රික්කෙම ගම්පහව 216,000යි. දත්තපුරේ කිව්වා 119,000යි. මිනිස්සු ඇත්ත කතා කරන එකගේ බොඩි ලැන්ග්වේජ් එක දකින්නවා. මු ඇත්තද කතා කරන්නේ? මේ බොරුවක්ද? ඇක්ටින්ද? මේ රඟපෑමක්ද? මේක මිනිසුන්ට තේරෙනවා. ඒ හින්දා මේ දේශපාලනේ මට හරියන්නේ නැත්නම් මම යන්නම් ගෙදර. මට පක්ෂ සමාජික තත්ත්වය අහිමි කළා ගිය සුමානේ. කමන්නේ මම මගේ ආසනේ අහිමි කළා. මගේ සංවිධායක ධුරය අහිමි කළා. ඉදිරියේදී මගේ මාමා වගේ කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා. නමුත් මම කවදාවත් ඒ වලි සැලෙන්නේ නැහැ. එහිද මම නැවත නැවතත් කියන්නේ මේක නිකමට යන්න යවන්න එපා. එහිද මේක අනිවාර්යයෙන්ම මේකට කොමිසමක් දාන්න මේ කොමිසමට මං එනවා. හැබැයි මම නැවත නැවතත් කියනවා මේ හඬපටවල තියෙන දේවල් ජනතාව දැනගත යුතු දේවල් ගැන මම මේ ලිස්ට් එකක් ලියන්න ආවා. මේකේ තියෙනවා පෙන්ත හවුස් එකේ අපේ කාංචන මල්ලි ඉන්නවා දන්නේ මෙතන. කාංචන මල්ලිත් මගේ ඔත්තුකරුවෙක්. කාංචන මල්ලි ඔන්න දවසක් කාංචන මල්ලි ගියා පෙන්ත හවුස් එකට ගිහිලා ගැහුවා, දොරට තට්ටුවක් දැම්මා. අනේ දොර ඇරියේ අනිකා විජේසූරිය නෙමේ, වෙන කෙනෙක්. ඒකෙන් තමයි ආදරණීය මිත්‍රවරුනි බැඳුම් කර වංචාව අහු වුණේ. ඒක තමයි ඇත්ත කතාව. නහිල් විජේසූරියගේ දුව. එයා තමයි අන්තිමට ඇවිල්ලා කිව්වේ පෙන්ත හවුස් එකේ ගෙවල් ගත්තේ කවුද කියලා. ඒක කළේ කාංචන මගේ. මම ඒක රෙකෝඩ් කරපු හින්දා දැන් නෑ කියන්න බෑ. ඒවත් තියෙනවා. ඒකත් තියෙනවා. කාලය අවසානයි. ඒ වගේම බැඳුම් කර වංචාවේ අර්ජුන ඇලෝසියස් මට කතා කරපු රෙකෝඩින් තියෙනවා. එයා මට සල්ලි දෙන්න හදපු එක. ඒක තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ මහා වංචා තියෙනවා. තිලංග සුමිත පාල මහත්මයා මැච් ෆික්සිං ක්‍රිකට් ක්‍රීඩකව සල්ලි ගත්තාටි මේවා සේරම තියෙනවා. ඒ වගේම තව එක දෙයක් කියන්න ඕනේ ආදරණීය අපේ මගේ මිත්‍රවරුන්ට. තමුන්ටස්සලා කවුරුත් දන්නේ නැති දෙයක්. ශාරුක් කාන්ට බෝම්බ ගැහුවේ කවුද ලංකාවේ? සෝම හාමුදුරුවන්ගේ පළවෙනි ඇනිව ගුණාසුරන් වන්න මේ දවසේ ශාරුක් කාන්ට බෝම්බ ගැහුවේ කවුද? මේක කිව්වා මට මිත්‍රෙක් චීනේදී. බොහොම ස්තුතියි මන්දිරතුමා. මට විනාඩියක් දෙන්න. ඒ මේක කියද්දි මම හොරෙන් රෙකෝඩ් කරගත්තා. අන්තිමට ආයෙත් ගිහිල්ලා ඒකත් ආයෙ ටෙලිෆෝන් එකේ වෙරිෆයි. ඒකලෙත් හෙළ උරුමේ ගම්මන්පිල මහත්තයා දන්නවා. එයාගෙන් අහන්න. බොහොම ස්තුතියි. දෙකක් මරනවා. බැරුවා ශාරුක් කාන් මරුණා. තාම ලංකාවට ගහනවා. නිමල් ලාන්ස. මෙහෙමයි දේවල් කරන්නේ. තව තියෙනවා දේශපාලනේ අල්ලස් මිල. අලි හොරකම උඩුවේ ධම්මාලෝක හාමුදුරන්ගේ
උදේ වෙද්දි අලියෙක් දාලා ගියේ කවුද? වෙලාව ඉවරයි. ඒක යා කියන හඩපඩේ තියෙනවා. එතකොට තව තියෙනවා. නිමල් ලංස. පොලසුන ඔබන නියෝජ්‍ය සභාපතිතුමනි, ගරු රංජන් රාමනායක මහත්තයා කතාවෙන් පස්සේ